Sadhu, sadhu, sadhu. Namaskar viva budur vanat samada budohimi saranayami. Namaskar viva damruvanat samada sadham saranayami. Namaskar viva sangruvanat samada mahasangha saranayami. Namaskar viva tunurvanat samada tisaran saranayami. Sadhu, sadhu, sadhu. අවට විහාරස්ථානවල වැඩ ඉන්න අති ගෞරවනීය මහා සංඝ රත්නයේ අවසරයි. විශේෂයෙන්ම තලාව රජ මහා විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ අති ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝ රත්නයේ අවසරයි. අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු, සාදු, සාදු. ශ්‍රද්ධාවන්ත, වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවකට ශ්‍රවණය කරන්නට. අද දවසේ තලාව මහජන ක්‍රීඩාංගණයේ ඉඳන් අපි මේ ධර්මදේශනාව සිද්ධ කරන්නේ. ඒ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් එක් වැඩසටහනක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවටම මේ වස් මාස තුනේ අපි ධර්මදේශනා මාලාවක් පවත්වමින් යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පරම සුන්දර, පරම ගම්භීර ඒ ශ්‍රී සද්ධර්මය අපි ගමක් ගමක් ගානේ දේශනා කරමින් යනවා. බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව යමින් චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය දේව මනුස්සානං. මහණෙනි, බොහෝ දෙවි මිනිස්සුන්ගේ යහපත සැපය පිණිස, ඒ සිත සාන්තිය පිණිස ධර්මදේශනා කර කර චාරිකාවේ වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුවට දේශනා කළා. ඉතින් අපි
ඒ අවවාදයට අනුව කල්පනා කළා මේ වස් මාස තුනෙත් අපි ගමක් ගමක් ගානේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා දෙන්න වැඩම කරන්න ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය ජාලයත් එක්ක එකතු වෙලා අනුරාධපුර ප්‍රදේශයේ අපි මේ විදිහට සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාව පවත්වාගෙන යන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකෙටම ආලෝකයක් වෙච්ච උත්තරීතර මනුස්ස රත්නයක්. උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා දෙවියන්ට මිනිස්සුන්ට යහපත සැපය සලසන්න අනන්ත අප්‍රමාණ වෙහෙසක් දරුවා. අසංකේය කල්ප ලක්ෂ 20කට ඉස්සරලා අම්මා කෙනෙක්ගෙන් ලද ඉල්ලීමකට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙනවා කියන හිතිවිලි ඇති කරගත්තා. එහෙම ඉඳලා අසංකේය කල්ප ලක්ෂ 16ක් ජීවිතේ ගත කර කර හිටියා. පින ටික ටික මේරුවා. මීට අසංකේය කල්ප ලක්ෂ 4කට ඉස්සරලා දීපංකර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ඉන්න කාලේ අපේ බුදුරජාණන් වහන්සේ සුමේද කියන තාපසෙක් වෙලා හිටියා. මහරහත් භාවයට පත්වෙන්න පින තිබුණා. අහසින් ගමන් කරන්න ඊර්දි තිබුණා. ධ්‍යාන වඩලා තිබුණා. ඒ බුදුරජාණන් වහන්සේ ළඟ අවැසිනම් මහරහත් භාවයට පත්වලා පිරිනිවන් පාන පින සුමේද තාපසට තිබුණා. ඒත් දෙවි මිනිස්සු කෙරෙහි පතල මහා කරුණාවෙන් තවත් අසංකේය කල්ප ලක්ෂ 4ක් මේ ලෝකේ ජීවත් වෙලා දෙවි මිනිසුන්ට සැප සලසන්න අදිස්ථාන කළා. දීපංකර පාදමූලයේදී එදා විවරණ ලැබුවා. මීට අසංකේය කල්ප ලක්ෂ 4කට පස්සේ ගෞතම නමින් ඔබ දෙවි මිනිසුන්ට සැප සලසන සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනවා කියලා. එදා ඉඳලා අසංකේය කල්ප ලක්ෂ 4ක් පුරාවට කී වතාවක් නම් සම්බුදු බව පතලා මැරිලා වැටෙන්නේ නැද්ද? සම්බුද්ධත්වය සාක්ෂාත් කරනවා කියලා හිතාගෙන ගස් යට වාඩි වෙලා තපස් රැකලා සම්බුද්ධත්වය නොලබාම අපේ බුදුරජාණන් වහන්සේ කී වතාවක් නම් ඊට ඉස්සර ජීවිතවලදී මැරිලා වැටෙන්නේ නැද්ද? ඇස් කී වතාවක් දන් දෙන්නේ නැද්ද? ඊළඟට ලේ, ඉස්, මස් මේ සියල්ල කී වතාවක් නම් දන් දෙන්නේ නැද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ වෙන ජීවිතේ වෙනකොට අසංකේය කල්ප ලක්ෂ 4ක් පුරාවට ඒ පාරමී ධර්මයන් පූර්ණේ කරලා මොන තරම්නම් කැප කිරිල්ලක් වෙහෙසක් මහන්සියක් සම්මා සම්බුදු වෙන්න දරන්නේද්ද? ඒ බුදුරජාණන් වහන්සේට මල් ලක්ෂ ගණන් පිදුවත් මදි වෙන්නේ ඒකයි. ඒ බුදුරජාණන් වහන්සේට අහස උසට දාග හැදුනත් පුද පූජා කරලා ගෞරව සම්මාන සත්කාර කරලා ඉවර කරන්න බැරි ඒකයි. දානමාන දීලා
විහෙර විහාර හදලා පුද පූජා පවත්වලා අනේක ප්‍රමාණ අනේක වාරයක් වන්දන මානන කරලා ඒ බුදුරජාණන් වහන්සේට කෙලෙහි ගුණ දක්වන්න ඒ වගේම ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න බැරි ඒකයි. ඒ නිසාමයි උන්වහන්සේ භාග්‍යවන්ත වෙලා අහස උසට උන්වහන්සේගේ නාමයට විහෙර විහාර හැදෙන්නේ. පිපෙන පිපෙන මල් බුදු පුදට යොමු වෙන්නේ උන්වහන්සේගේ ඒ අසීමිත කැපකිරිල්ල උදෙසාමයි. ඒ වගේ බුදු කෙනෙක් වෙන්න මොන තරම්නම් කැපකිරීමක් ඒ සසර පුරාවට සිද්ධ කරන්න ඇද්ද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේලා කිසිම දවසක තමන්ගේ ශ්‍රාවකයාව සම්මා සම්බුද්ධත්වයේ පිණිස කවදාවත් උනන්දු කෙරෙව්වේ නැත්තේ. කිසිම තැනක මහණෙනි සම්බුදු වෙන්න කියලා, එහෙම නැත්නම් ඔබ පින්වත්නි සම්මා සම්බුද්ධ වෙන්න පෙරම් පුරන්න කියලා කිසි තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැත්තේ. ඒක සාමාන්‍ය ස්වභාවයක ඉන්න අපට කරන්න බැරි දෙයක් නිසා, ඒක අසාමාන්‍ය කීප දෙනෙකුට විතරක් කලාතුරකින් මේ ලෝකෙට පහළ වෙන කීප දෙනෙක් විතරක් කළ හැකි කරන කැපකිරිල්ලක්. අඩුම තරමේ බුදු කෙනෙක්ගේ බුද්ධ පූජාවවත් අපිට තියාගන්න බැරි කොට හරියට පිළිවෙලකට සකසලා අපි කොහොමද පින්වත්නි සම්බුදු බව පතන්නේ? උදේ හවස බුදුන් වඳින්න වෙලාවක්වත් වෙන් කරගන්න බැරි අපි කොහොමද සම්මා සම්බුදු කෙනෙක් වෙන්න පාරමී ධර්මයන් පුරන්නේ? බුදුරජාණන් වහන්සේලා කවදාවත් සසර වර්ණනා කළේ නෑ, සසර අනේක වර්ණනා කළේ නෑ. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත, ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අවසන් අවවාදය. සියලු සංස්කාර ධර්මයෝ හටගත්වා නැසෙන සුළුයි, ඒ නිසා මහණෙනි අප්‍රමාදී වෙන්න, උපන් කුසලය වැඩි දියුණු කරගන්න, උපන් අකුසලය ප්‍රහාණය කරන්න, නූපන් කුසලය උපදවන්න, නූපන් අකුසලය නූපදින්නම කටයුතු කරන්න, අප්‍රමාදී වෙන්න මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සසර ගමන අනතුරක් නිසාම. සසර ගමන අනතුරක් නිසාමයි කවදාවත් සම්බුදුරජාණන් වහන්සේලා සසරට සසර අගය කළේ නෑ, යලි යලි ඉපදෙන එක අගය කළේ නෑ. බුදුරජාණන් වහන්සේට දවසක් දැනගන්න ලැබෙනවා එක්තරා භික්ෂුවක් ගැන. ඒ ස්වාමීන් වහන්සේ අනාගාමී වෙලා ඉන්නේ. අනාගාමී කියන්නේ න ආගාමී. ආයේ කවදාවත් ඒ කෙනා කාම ලෝකෙකට එන්නේ නැහැ. එයා කලුරිය කරනවා, සුද්ධාවාස බඹලොව ඉපදෙනවා, එහෙදි පිරිනිවන් පානවා. ආන්ගේ භික්ෂුව මොකද කළේ? අනාගාමී වෙන බව තමන්ට තේරෙනවනේ. අනාගාමී වුණා කියන්නේ එයාට වැටහෙනවා. වැටහිලා මොකද වෙන්නේ? අනාගාමී වෙච්ච මෙයා කල්පනා කරනවා, දැන් ඉතින් අනාගාමී වෙච්ච එකේ ඒකාන්තෙම ඊළඟ ජීවිතේ පිරිනිවන් පාන එකේ කෝකටත් ආයෙති නැහනේ. ඒ නිසා බඹලොවත් ගිහිල්ලම් එහෙත් කොහොමද කියලා බලලම එහෙදි පිරිනිවන් පානවා කියලා භාවනා කරන්නේත් නැතුව මුකුත් නොකර
හිටිය. ඇයි දැන් ෂුවර් එකටම ඒ කාන්තෙම පිරිනිවම් පාන ඊළඟ ජීවිතේ. ඒ වෙලාව මේ සිද්ධිය කනින් කනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන්ම මොකද කළේ? භික්ෂුවට එන්ඩ කියලා තවත් භික්ෂුවක් අතේ පණිවිඩයක් ඇරිය. ඇරලා ඔන්න මොකද වුණේ? ඒ භික්‍ෂුවට පණිවිඩේ ලැබුණ. පින්නත් භික්‍ෂුව, ඔබට බුදුරජාණන් වහන්සේ කතා කළා. එසැනින් පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා, වන්දනා කළා, එකත් පසව ඉඳගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, පින්නත් භික්‍ෂුව ඇත්තද මේ කියන්? පින්නත් භික්‍ෂුව අනාගාමී කියන්නේ ඇත්තද? එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ පින්නත් භික්‍ෂුව ආයේ කාම ලෝකෙට එන්නේ නැහැ නේද? එහෙමයි ස්වාමීනි. පින්නත් භික්‍ෂුව මරණින් මත්තේ බඹලොව සුද්ධාවාස බඹලොව ඉපදිලා එහෙදි පිරිනිවන් පාන්නද හිතාගෙන ඉන්නේ? එහෙමයි ස්වාමීනි. මං ඉතින් කල්පනා කළේ දැන් අනාගාමී වෙච්ච එකේ ඒකාන්තයෙන්ම මම පිරිනිවන් පාන එකේ ඊළඟ සැරේ බඹලොව ඉපදිලාම එහෙදි පිරිනිවන් පාන්න කල්පනා කළේ. එහෙත් කොහොමද කියලා බලලා බුදුරජාණන් වහන්සේ වෙලාවේ පින්වත් භික්ෂුව ගැන පතල මහා කරුණාවෙන් අහනවා, භික්ෂුව මෙන්න මේ ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දෙන්නකෝ. ස්වාමීනි මොකද්ද ප්‍රශ්නේ? පින්වත් භික්ෂුව අසූචි ගොඩක් තිබුණත්, ඒ අසූචි ටිකක් තිබුණත් අසූචිවල ගඳේ වෙනසක් තියෙනවද කියලා. අසූචි ටිකක් තිබුණත් අසූචි ගොඩක් තිබුණත් ඒ අසූචිවල ගඳේ වෙනසක් තියෙනවද කියලා අහනවා. ඒ වෙලාවේ පින්වත් ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, ස්වාමීනි සුගතයන් වහන්ස, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අසූචි ටිකක් වුණත් අසූචි ගොඩක් වුණත් ගඳේ නම් වෙනසක් නෑ, එකම ගඳ කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුව බඹලව උපන්නත් ඉපදීම හේතු කරගට වයසට යනවා, ඒක දුකයිද නැද්ද? දුකයි ස්වාමීනි. බඹලව ඉපදුනත් ලෙඩ වෙනවා, දුකයිද නැද්ද? දුකයි ස්වාමීනි. බඹලව ඉපදුනත් මැරෙනවා, දුකයිද නැද්ද? දුකයි. බඹලවත් කැමති දේ ලැබෙන්නේ නැහැ, අකමැති දේ ලැබෙනවා. ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙනවා, අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙනවා. බඹලවත් දුක තියෙනවද නැද්ද කියලා. ස්වාමීනි බඹලවත් දුක තියෙනවා කිව්වා. එහෙමනම් පින්වත් භික්ෂුව, බඹලව උපතත් දුක නම් ඇයි ඔබ ආයෙත් උපදින්න පතන්නේ? පින්වත් භික්ෂුව හොඳට භාවනා කරන්න, හිත එකඟ කරගන්න, රාග ද්වේෂ මෝහ වලින් පිරිච්ච මේ හිත සියලු කෙලෙසුන් නසලා අමා මහ නිවනින් සැනසෙන්න කෙනා. එහෙමයි ස්වාමීනි කියලා වන්දනා කරලා පැත්තකට ගිහිල්ලා භාවනා කළා. දවසයි දෙකයි උන්වහන්සේ මහරහත් භාවයට පත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් සසර වර්ණනා කරනවා නම්, ඊළඟ උපතක් පවා හොඳයි කියනවා නම්, අනාගාමී භික්ෂුවට එපයි කියන්නේ. අනාගාමී කෙනා ඒකාන්තෙන් ඊළඟ ජීවිතේ පිරිනිවන් පානවා, කිසිම වැරදිල්ලක් වෙන්නේ නැහැ, ආපහු ගමනක් නැහැ, ඒකාන්තෙන් සැපයටපත් වෙනවා. ඒ බව දැනගෙනත් එපයි කිව්වා නම් සතර අපාය මහ ගෙදර කරගත්තු අපිට කවදාවත්
ඊළඟ උපතක් ගැන කියන්නේ නෑ. ඊළඟ උපත පතන්න කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේලා ඒ තරමට මහා කාරුණිකයි. උන්වහන්සේලා තුළ පතල මහා කරුණාව මෙච්චරයි කියලා වචනවලින් කියන්න බැරි තරම් අප්‍රමාණ කරුණාවක් බුදුරජාණන් වහන්සේලා තුළ, තථාගතයන් වහන්සේලා තුළ තියෙන අප්‍රමාණ කරුණාවක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ අප්‍රමාදී වෙන්න, ඉක්මනටම මේ දුක්ඛිත සසරෙන් එතෙර වෙන්න. මේ ජීවිතේ හරි භයානකයි. ඇඟ හිරිවැටෙන දේවල්. දවසක් මොනරාග ලසපුවේ වැඩ ඉන්නකොට උදේට දානෙට වඩිනවා අපි. ඒ ටිකක් කැලෑව ගල් ගුහක් තියෙනවා. ඉතින් ඒ පැත්තේ කුටිවල ඉඳලා උදේම වඩිනකොට අඩි 6ක් විතර දිග ගැඩවිලෙක්, මාපොට ඇඟිල්ලක් විතර ලොකුයි, අඩි 6ක් විතර දිගයි ඒ පොළොවෙන් මතුවෙලා. මොකද වෙන්නේ? ගැඩවිලා දැන් ඇදී ඇදී එනවා. ජීවිතේට එච්චර ලොකු ගැඩවිලෙක් දැක්කම. ඉතින් ඒ ගැඩවිලා යනකොට ඇදී ඇදී අපි දැක්ක මේ කඩියෝ දෙතුන් දෙනෙක් ගැඩවිලා පස්සේ යන කළු පාට කඩි. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඉතින් එච්චර ගණන් ගත්තේ නැහැ. අපි දානේ වළඳලා ආපහු වඩිනකොට අර අඩි 6ක් විතර දිග ගැඩවිලාව වට කරගෙන ලක්ෂ ගානක්, සමහර දාස් ගානක් කඩියෝ අර ගැඩවිලා පේන්නේ නැහැ. තනිකර දිලිසෙනවා කළු පාටට. ඊට පස්සේ අපි ඉතින් දැක්කා මේ කඩියෝ අර ගැඩවිලාට කරදර කරනවා, වාද දෙනවා. අපි ඉතින් උත්සාහ කළා ලී කෝට්ටකින් උස්සලා අර ගැඩවිලාව බේරගන්න. පින්වත්නි, උස්සනකොට ගැඩවිලෙක් නෑ, බටයක් විතරයි. අර සතාගේ ජූස් ඔක්කොම බීලා පැයක් දෙකක් ගියේ නෑ. අර සතා තාම දඟලනවා. දැන් ඇඟෙන් භාගයක් උරා බීලා. ඒත් මේ සතා ජීවත් වෙන්න උත්සාහ කරනවා. තිරිසන් ලෝකේ එච්චර භයානකයි. අපාය කොච්චර භයානක ඇද්ද? අමානුෂික හිත් පිත් නැති පෙරේත ලෝකේ, අසුර ලෝකේ කොච්චර භයානක ඇද්ද? ආයේ ආයේ උපදින එක කොච්චර අනතුරක් ඇද්ද? මේ ජීවිතේ සෝතාපන්න නොවි මැරෙන සියල්ලෝ සතර අපාය මහගෙදර කරගෙන ඉන්නේ කියලා බුදුරජාණන් දේශනා කරනවානේ. සෝතාපන්න නොවිච්ච කෙනෙක් අපි හිතමුකෝ රැස්සෙච්ච පිනට දෙව්ලොව ගියා කියලා. ඒ දෙව්ලොව පින විපාක විඳලා 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 ඒ පින අනිත්‍ය නිසා ඉවර වෙනවා. පින ඉවර වෙච්ච ගමන් ඉස්සර වෙන්නේ මොකක්? පව. දිව්‍ය පුත්‍රයා පවා ආපහු අපායට වැටෙන්නේ නැහැ. අපායට වැටෙනවා. සතර අපායෙන් නිදහස් නෑ සෝතාපන්න නොවිච්ච සියල්ලෝ. එහෙනම් ඔබට මට හැමෝටම අනතුරක් තියෙනවා. මේ ජීවිතේ මොනතරම් සැපට හිටියත් මේ ජීවිතේ යාන වාහන, ගේ දොර, ඉඩකඩම්, හරක බාන, දරුවෝ මේවා මොනවා තිබුණත් අපිට මැරෙන්න ඉස්සෙල්ලා සෝතාපන්න වෙන්න බැරි වුණොත් අර සියල්ලම අපි දාලා යන ඒවා අපිට අරන් යන්න ඉතුරු වෙන්නේ කරපු දේ විතරයි. රැස් කරපු පින, රැස් කරපු පවාපේ දෑවැද්ද වෙනවා. එදිනෙදා ජීවිතේදී වැඩිපුර රැස් වෙන්නේ පින්ද පවුද කියන එක මට වඩා හොඳට ඔබ දන්නවා. තම තමන් ගැන මට වඩා හොඳට දන්නවා. මේ හිත රාගයෙන් පීඩා විඳිනවද නැද්ද? ද්වේෂයෙන් පීඩා විඳිනවද නැද්ද?
මෝහයෙන් පීඩා විඳිනවද නැද්ද කියන එක තම තමන් හොඳට දන්නවා. වෙලාවකට රාගය නිසා පව් කරනවා. ද්වේෂය හේතු කරගෙන පව් කරනවා. එහෙම නැත්නම් මෝහය මුල් වෙලා පව් කරනවා. රාග, ද්වේෂ, මෝහ අකුසල් මුල් වෙලා අපි අතින් සිත, කය, වචනෙන් පාප කර්ම සිද්ධ වෙනවා. ඒ රැස් වෙන හැම පාප කර්මයක්ම විපාක විඳලම අවසන් කරන්න වෙනවා. අහසේ හැංගුණත්, අහසට පැන නැගලා පලා ගියත්, මහ පොළොවේ බංකර් ගහගෙන හැංගුණත්, රජකම් කළත් කලකම් පළ දෙනවා කියන එක අපි හොඳට දන්න කාරණයක්, දැකපු කාරණයක්. දඹදි වාග රජු අජාසත්ත මේ වෙනකොටත් අපායේ පැහැෙනවනේ. හැතැම්ම සිය ගානක් දිගයි අජාසත්තගේ ඇඟ. තාත්තාව මරපු පාප කර්මෙට අජාසත්ත අපායේ ගියානේ. මේ කවුද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය චිරාත් කාලයක් පැවැත්වීම පිණිස පළවෙනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දක්වපු එකම රජු. බුදුරජාණන් වහන්සේව ජීවමානව දැකලා ඉඳගෙන බණ අහපු රජ්ජුරුවෝ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ඒ පිරිනිවන් පින්කම සම්පූර්ණයෙන්ම සංවිධානය කරපු රජ්ජුරුවෝ. දඹදිවම අගරජ්ජුරුවෝ. හැබැයි මුලින් වරද්දගෙන තිබුණා. අසත්පුරුෂ ඇසුරේ අසත්පුරුෂ වැඩක් කරගෙන තිබුණා. ඒ කාන්තෙන් අතොරක් නැතුව මැරිච්ච සැනින් අපායේ උපදින ආනන්තරීය පාප කර්මෙ කලින් කරගෙන තිබුණා. බුදුරජාණන් වහන්සේගේ ඇඟේ දැවටි දැවටි හිටියත් අජාසත්තලාව බේරන්න බුදු කෙනෙකුටවත් බෑ. රැස් කළ කර්ම විඳවන්නම වෙනවා. සරල උදාහරණයක් කියන්නම්කෝ. චත්තමානවක කියලා කෙනෙක් ඔබ දන්නවා. චත්තමානවක ඉගෙනගෙන ඒ ගුරුවරයාට මුදල් ගිහින් දෙන්න ගෙදර ආවා. මුදලුත් අරගෙන ආපහු යනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට චත්තමානවක පේනුණා. පෙනිච්ච චත්තමානවක මොකද වුනේ? ඈතින් එනකොට චත්තමානවකට වෙන අනතුර බුදුරජාණන් වහන්සේ දැක්කා. චත්තමානවකගේ සල්ලි අරගන්ඩ හොරු වගේයක් රැකගෙන ඉන්නවා කැලෑවේ. ඒ හොරු චත්තමානවකට ගහලා මරනවා. මැරෙන චත්තමානවක රැස් කරලා තියෙන කර්ම ටික බලපුවම ඊළඟ ජීවිතයේ සැනින් අපායේ උපදිනෝ. බුදුරජාණන් වහන්සේ තුල චත්තමානවක ගැන මහා කරුණාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ චත්තමානවකයි හොරුයි අතරමැද්දේ තැනක වැඩ හිටියා. ඈතට ඉඳලම චත්තමානවක දැක්කා පාරයිනේ ගහක් මුල වැඩ ඉන්න ඒ සුන්දර සිත් ඇති, සුන්දර වචන ඇති, සුන්දර සිරුරක් ඇති බුදුරජාණන්සේව දැක්කා. දැකලා චත්තමානවක ගිහිල්ලා වැඳ වැටුණා. ආගමෙන් බෞද්ධ නෙවෙයි, වෙන බමුණු ආගමක් අදහපු කෙනෙක්. බමුණු ආගමක් අදහුවේ උපන් බෞද්ධ නෙවෙයි, ඒ වෙලාවේ බෞද්ධෙක් නෙවෙයි. ජීවිතේට බුද්ධ ධර්ම ගච්ඡාමි කියලා තිබුණේ නෑ චත්තමානවක. ඒ චත්තමානවක ඉඳගත්තා, බණ ටිකක් ඇහුවා, බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා, ධර්මයේ සංගයා ගැන පැහැදුනා. බුදුරජාණන්සේ දේශනා කළා, පුතේ මාව සරණ යන්න, මේ ගුණ තියෙන නිසා දෙවියන් මිනිස් අතරේ අග්‍ර වෙන්නේ මම, ඒ නිසා සරණ යන්න. පුතාට වර දෙන්නේ
නෑ. ධර්මයේ මේ මේ ගුණ තියෙනවා මම දේශනා කරන. ඒ නිසා පුතේ සරණ යන්න. පුතේ සංඝයා තුල මේ මේ ගුණ තියෙනවා. ඒ නිසා පුතා ඒ සංඝ රත්නය සරණ යන්න. පුතේ ඒ විතරක් මදි. තෙරුවන් සරණ ගිය ඔයා ශ්‍රාවකත්වයට පත් වෙච්ච ඔයා මේ මොහොතේ ඉඳන් සත්තු මරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. හොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනේ නැහැ. බොරු කියන්නේ නැහැ. මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න කිව්වා. පොරොන්දු වුණා. තෙරුවන් සරණ ගියා. ජීවිතේ පළවෙනි වතාවට සිල්පද පහ සමාදන් වුණා. ජීවිතේ පළවෙනි වතාවට මොකද වුනේ? චත්තමානවක යන්න ගියා. යන්න ඉස්සෙල්ලා ගාථා තුනකුත් කියලා දුන්නා නේද? මොනවද? යෝවද තම්පව රෝමනු ජේසු සක්‍ය මුනි භගවා කත කිච්චු. ඔය විදියට ගාථා තුනක් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ තියෙන එක කියලා දුන්නා. දැන් කාලේ නම් ඔය ගාථා තුන මොකටද? අපේ පුතාලට ගෙදර එන්න ඉස්කෝලෙන්. ඔය ගාථා තුන කියපු ගමන් ගෙදර යන්න පුළුවන්. ඉස්කෝලෙන් ගෙදර යන ගාථා තුන අපේ ළමයි. චත්තමානව කළා අපායෙන් දෙව්ලොව ගියපු ගාථා. චත්තමානව කළා අපාය යන්න ඉඳලා දෙව්ලොව ගියපු ගාථා ටික දැන් අපේ දරුවෝ ඉස්කෝලෙන් ගෙදර යන්න ගායනා කරනවා. තේරුමක් දන්නේ නැහැ, අර්ථයක් දන්නේ නැහැ නේද? දකුණු කකුල ඉස්සරහට තියාගෙන, බෑග් එක කරේ තියාගෙන වේගෙන් කියනවා. කිසි ගෞරවයක්, කිසි අර්ථයක් දන්නේවත් නැහැ. ඒක කියනකොට මම දන්නවා ඉස්කෝලේ අරින්ද ගෙදර යන්න නේද? ඒ ගාතාව ඇහෙනකොට ගෙවල් ළඟ අම්මාට ඇහෙනවා පුතාට බත් බෙදන්න හරි දැන් දුවගෙන එනවා. චත්තමානව කළා දෙව්ලොව ගියා, අපේ පුතාලා ගෙදර ගියා ගාතාව කියලා. වෙනස එදා සහද නේද? ඊළඟට ඉතින් චත්තමානවක ගියා ගාතා ටික කියා හොරු හම්බ වුණා, සල්ලි ටික ගත්තා, පෙරලගෙන ගැහුවා. ආයේ කෑලි කැඩෙන්නම ගැහුවා, කුඩු වෙන්නම ගැහුවා. අපරාධි බුදුරණන්සේ හම්බෙන්නේ නැතුව ඉක්මනට ගියා නම් හොරු මග ඇරෙන්න තිබුණා. මෙතන රස්තියාදු වෙච්ච නිසාද කොහෙද මන්දා මේ කොල්ලට මැරෙන්න ඕනා? එහෙමද නෑ. ඒ චත්තමානවකට වෙන්න තිබිච්ච දේක බුදු කෙනෙකුටවත් වළක්වන්න බෑ. රැස් කරපු කර්මේ. බුදුරජාණන් වහන්සේ දැනන් හිටියා ගුටි කාලා මැරෙන්නම වෙනවා. ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න බෑ. ඒක මේ ඉරහඳ තාරකා නිසා වෙච්ච වැඩක් නෙවෙයි. පෙර ජීවිතේක කරපු පාප කර්මයක විපාක. ගුටි කාලම මැරෙන්න වුණා. හැබැයි අපාය යන්න හිටපු චත්තමානවක බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංගයව සරණ ගිය නිසා, තෙරුවන් සරණ ගිහිල්ලා සිල් රැක්ක නිසා පය දෙකක් තුනක් ඒ ටික වෙලාව තෙරුවන් සරණ ගිහිල්ලා ඒ ටික වෙලාව සිල් රැකලා චත්තමානෝක මෙරිලා කොයිද ගියේ? දිව්‍ය ලෝකේ ඉපදුනා. එදා රෑ ජේතවනාරාමයේම බබළුවාගෙන දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා, ස්වාමීනි හොරුන්ගෙන් ගුටි කාලා දෙව්ලොව ගියපු චත්තමානෝක මං කියලා වන්දනා කළා. පින්වත්නි, අපේ කිරියම්මලා, අපේ දූලගේ, අපේ පුතාලගේ ඇඟට වැහෙනවා පෙරේතයෝ වෙලා. උපම් බෞද්ධ හොඳට පින්දහම් කෙරුවා කියනවා. හැබැයි කිරියම්මලා පුතාලගේ ඇඟට, දූලගේ ඇඟට වැහිලා කියනවා මං කිරියම්මා මං මෙහෙම වුණා කියලා. චත්තමානවක පැය දෙක තුනයි තෙරුවන් සරණ ගියේ සිල් රැක්කේ.
චත්තමානව කළා දෙව්ලොව ගියා උපම් බෞද්ධ අපිට මොකද උනේ අපාය යන්න උනා එහෙනම් හරියටම තෙරුවන් සරණ ගියාද හරියටම සිල්පද ටික රැක්කාද කියන අරුබුදයක් අපිට තියෙනවද නැද්ද අපිට තියෙනවා එහෙනම් දවස් දෙකක් තුනක් නෙවෙයි පැය දෙක තුනයි තෙරුවන් සරණ ගින් හිටියේ පැය දෙක තුනයි සිල් සමාදන් වුණේ ඊට ඉස්සෙල්ලා මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන ආගමක දේවල් පුරුදු කරපු කෙනෙක් එයා තෙරුවන් සරණ ගියා සිල් සමාදන් වුණා දෙව්ලොව ගියා එහෙමනම් පින්වත්නි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං වෙන සරණක් නැහැ බුදුරජාණන් වහන්සේගේ සරණ ඇරෙන්න නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං වෙන සරණක් නැහැ ධර්මේ සරණ ඇරෙන්න නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං වෙන සරණක් නැහැ සංඝයාගේ සරණ ඇරෙන්න බුදුහාමුදුරුවන්ගේ සරණ ඇරෙන්න ධර්මයේ සරණ ඇරෙන්න සංඝයාගේ සරණ ඇරෙන්න වෙන සරණක් අපට නැහැ එහෙමනම් මේ පින්වතුන් හොඳට අදිස්ථාන කරගන්න ඕන මම තෙරුවන් සරණ යනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙනම සරණ යනවා සංඝයාගේ ගුණ දැනගෙනම සරණ යනවා සීලය බුදුරජාණන්සේගේ ගුණ දැනගෙනම සරණ යනවා ධර්මයේ ගුණ දැනගෙනම සරණ යනවා සංඝයාගේ ගුණ දැනගෙනම සරණ යනවා සිල්පද පහ නිති රකින්නවා පොයේට උපෝසත සීලය සමාදන් වෙනවා කියලා අදිස්ථාන කරන්ට එතකොට තමයි බේරෙන්න මගක් හම්බෙන්නේ නිදහස් වෙන මග ලැබෙන්නේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කුද්දක නිකායේ පළවෙනි පොත් වහන්සේට අදාළ ලස්සන සූත්‍ර දේශනාවක් පුතාලා ගැන තියෙන කවුරු ගැනද මේ දේශනාවේ තියෙන්නේ පුතාලා තුන් දෙනෙක් ගැන පුත්ත සූත්‍රය පුත්‍රයන් ගැන වදාළ දේශනාව. අනේ දුවල ගැන කියලා නැද්ද? නේද? මේ දේශනාවේ දුවල ගැන කියලා නෑ. පුතාලා ගැන විතරයි. නේද? පුතාලා වර්ග තුනක් ඉන්නවලු මේ ලෝකේ. කවුද එහෙම දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ තමයි මේ දේශනාව වදාළේ. බුදුරජාණන් වහන්සේමයි මේ දේශනාව වදාළේ. බුදුරජාණන්සේ දේශනා කරනවා පිනොත් මහණෙනි මේ පුත්‍රයන් තුන් දෙනෙක් ලෝකේ දකින්න ලැබෙනවා කියන. පුත්‍රයෝ කී දෙනෙක් මේ ලෝකේ දකින්න ලැබෙනවද? තුන් දෙනෙක් දකින්න ලැබෙනවා කියන. ඒ තුන් දෙනා කවුද? ඒ තුන් දෙනා කවුද කියලා අහන පුතාලා තුන් දෙනයි මේ ලෝකේ ඉන්නේ ඒ තුන් දෙනා කවුද මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ අහනවා අහලා බුදුරජාණන් වහන්සේම ඒ තුන් දෙනා ගැන කියලා දෙනවා පුතාලා තුන් දෙනා තමයි අතිජාත පුත්‍රයා පළවෙනි කෙනා කවුද අතිජාත පුත්‍රයා දෙවෙනි කෙනා අනුජාත පුත්‍රයා දෙවෙනියා කවුද අනුජාත පුත්‍රයා තුන්වෙනි එකනා කවුද අවජාත පුත්‍රයා ඕම් ලෝකේ ඉන්න පුත්‍රයෝ තුන් දෙනා කවුද අතිජාත අනුජාත අවජාත පුත්‍රයෝ තුන් දෙනෙක් ඉන්නවා දැන් බලමුකෝ කවුද අතිජාත වෙන්නේ කවුද අනුජාත වෙන්නේ කවුද අවජාත වෙන්නේ කියන දැන් ඉතින් මෙතන ඉන්න පුතාලා ඔය ගොඩවල් තුනට බෙදන්න පුළුවන්ද බැරිද පුළුවන් මේ ලෝකේ එක පුතෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ අනිවාර්යෙන් ඔය ගොඩට
වැටෙනවාමයි ඔය තුනෙන් එකකට. ඉතින් ආයේ පුතාලා ගැන ඔහොමනම් දූලත් ඒ වගේම අපිට බෙදාගන්න පුළුවන්. පුතාලා බෙදෙන්නේ යම් සේද ඒ වගේම තමයි නේද? දුවලත් අපිට බෙදාගන්න පුළුවන්. පුතාලා ගැන කිව්වහම ඉතින් දුවලා ගැන අපිට හිතාගන්න තමයි කිව්වේ. ආති ජාත දුවලයි ඉන්නවා, අනුජාත දුවලත් ඉන්නවා, අවජාත දුවලත් ඉන්නවා. අප්පා අපි කොයිකට වැටේද දන්නේ නෑ. යම් කොහොමනේ අනික වැඩි කල් යන්නේ නෑ. වර්ග තුනනේ ඉන්නේ නේද? පළවෙනි එක නැති වුණොත් ඉතුරු දෙකෙන් එකක්වත් නේද? දෙවෙනි එකක් නැති වුණොත් ඉතින් හිත පුලුටු වෙනවා, මූණ ඇඹුල් වෙනවා. අපි එතකොට අවජාතද නේද? ඒ ගංගොල කියන්නේ මිනිස්සුනේ අවජාතයි කී කියන්නේ. මේන් බලන්නකො ඇත්තටම අවජාත වෙන්නේ නැටි. බුදු කෙනෙක් දේශනා කරනවා අවජාත වෙන්නේ කොහොමද? අනුජාත වෙන්නේ කොහොමද? අතිජාත වෙන්නේ කොහොමද? එහෙනම් මේ ලෝකේ කීයද පුතාලා ඉන්නේ? තුන් දෙනයි. කවුද? අතිජාත පුත්‍රයා, අනුජාත පුත්‍රයා, අවජාත පුත්‍රයා. වැඩිපුර ඉන්නේ කවුද දන්නේ නැහැ. උන් බලන්නකෝ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. පින්වත් මහණෙනි, කොහොමද පුත්‍රයෙක් අතිජාත වෙන්නේ? පුතෙක් කොහොමද අතිජාත පුත්‍රයෙක් වෙන්නේ කියලා අහනවා. දැන් අහලා නිකන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ මාපහු උත්තරේ දෙනවා. පින්වත් මහණෙනි, යම් පුත්‍රයෙක් ඉන්නෝ, ඔන්න එක පුතෙක් ඉන්නෝ, ඒ පුත්‍රයාගේ මව්පියෝ බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා නැහැ. ඒ පුතාගේ අම්මා තාත්තා බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගිහිල්ලා නැහැ කියනවා. කවුද? ඒ පුතාගේ අම්මයි තාත්තයි. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ. ධර්මයේ සරණ ගිහිල්ලා නැහැ. සංඝයා සරණ ගිහිල්ලත් නැහැ කියනවා. කවුද? පුතාද පුතාලගේ දෙමව්පියෝද? ඒ පුතාගේ දෙමව්පියෝ තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ කියනවා. ඒ වගේම ඒ අම්මයි තාත්තයි සතුන් මැරීමෙන් වැළකීලා වාසය කරන්නේ නැහැ කියනවා. සත්තු මරනවා කියනවා. අම්මා තාත්තා සත්තු මරනවා කියනවා. පුතාගේ අම්මා තාත්තා සත්තු මරනවා කියනවා. ඊළඟට පුතාගේ අම්මා තාත්තා හොරකම් කරනවා කියනවා. ඒ පුතාගේ අම්මා තාත්තා වැරදි කාම සේවනය කරනවා කියනවා. ඒ පුතාගේ අම්මා තාත්තා බොරු කියනවා කියනවා. ඒ පුතාගේ අම්මා තාත්තා මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා කියනවා. ඊළඟට තාත්තා මොකද වෙන්නේ? අම්මයි තාත්තයි දුස්සීලයි කියනවා. තිසරණෙත් නැහැ, සීලයක් නැහැ කියනවා. ඊට පස්සේ පාපී ස්වභාවයෙන් යුක්තයි කියනවා. පුතා නෙවෙයි, අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි දෙන්න තෙරුවන් සරණ ගිහිල්ලත් නැහැ, සීල් සමාදන් වෙලත් නැහැ කියනවා. ආන්ගේ අම්මයි තාත්තයි එහෙම වෙනකොට පුතා කොහොමද? එහෙම වුණාට පුතා බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් ඉන්නේ. අම්මා තාත්තා බුදුරජාණන්සේ සරණ ගිහිල්ලා නැහැ. පුතා බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් ඉන්නේ. අම්මා තාත්තා ධර්මයේ සරණ ගිහිල්ලා නැහැ. පුතා බුදුරජාණන්සේගේ ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්න සංඝයා සරණ ගිහිල්ලා නැහැ. පුතා සංඝයාව සරණ ගිහිල්ලා ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්න සත්තු මරනවා. පුතා මරන්නේ නැහැ. අම්මයි තාත්තයි දෙන්න හොරකම් කරනවා. පුතා හොරකම් කරන්නේ නැහැ කියනවා. අම්මයි තාත්තයි දෙන්න වැරදි කාම සේවනය කරනවා කියනවා. පුතා කරන්නේ නෑ කියනවා. අම්මයි තාත්තයි දෙන්නා බොරු කියනවා කියනවා.
හැබැයි පුතා බොරු කියන්නේ නෑ කියනවා. අම්මයි තාත්තයි දෙන්නා මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා කියනවා. නේද? පුතා මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ නෑ කියනවා. මෙයා පාපී ක්‍රියාවන්ගෙන් වැළකිලා ඉන්නේ කියනවා. එයා හරි සිල්වත් කියනවා. කවුද සිල්වත්? පුතා. ඒ වගේ මොකද කරන්නේ? එයා යහපත් ධර්මයන්ගෙන් යුක්තයි කියනවා. යහපත් ස්වභාවයෙන් යුක්තයි කියනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහේ පුතාට තමයි අතිජාත පුත්‍රයා කියන්නේ කියනවා. බලාගෙන ගියාම ඔක්කොම පුතාලා අතිජාතද මන් දන්නේ. ඇයි? තාත්තලා සත්තු මරණවන්නේ, අම්මා ඇඳ වටේට ගිහින් මදුරු තලනවනේ. නේද? ඈ උකුණු පෝලිමට ඉඳලා මරණවනේ. එහෙම නේද අම්මා තාත්තායිම කරන්නේ නැද්ද? කරනව නේද? අනේ ඉතින් පොඩි එකා පරිස්සම් කරගන්නනේ. ලෙඩක්වත් හැදුනොත් ඉතින් ওই මදුරුවේ දෙන්නේක් මැරුවා කියලා අපාය යනවා නේද? ආන් අම්මලා සාධාරණීකරණය කරනවද නැද්ද? පව සාධාරණීකරණය කරනවා. ආයි මහත්තයාගේ පර්ස් එකෙන් කීයක් හරි ගත්තා කියලා අපාය යනවා යනවෑ නෙවී යනවා. සප්තභරියා සූත්‍ර දේශනාවේ තියෙනවා බිරින්දෑවරු හත් දෙනා ගැන කියපු දේශනාවේ. ඒක බිරිඳක් ඉන්නවලු, එයාගේ නම චෞරභාරියාව. ස්වාමි පුරුෂයාගේ දේවල් හොරකම් කරන බිරිඳ, අපාගත වෙන බිරින්දෑවරු තුන් දෙනාගෙන් එක්කෙනෙක් වෙනවා. ලේසි නෑ මහත්තුරුන්ගෙන් හොරෙන් ගන්න එක නනේ. ආයේ ඉබ්බෝ දාලා වහන්න ඕනේ, ගහන්න බයින්න ඕනේ. පුළුවන් නම් ගන්නෝ, ගාතුත් ඔහේ අපාය නේද? ඇයි? නොදුන් දේ ගැනීම හොරකමක්. ස්වාමි පුරුෂයාගේ දේ බලෙන් හොරෙන් ගන්න බිරිඳ චෞර භාර්යාව, එයා මැරිලා අපාය යනවා කියන. ආයි මහතුරුන්ට ලාච්චුවට ඉබ්බෝ දාලා යතුරු දාලා වහලා තියන්න ඕනේ නෑ. ඉස්සරහා ස්තූපයේ සාලේ දාලා තියන්න තියෙන සල්ලි. ගත්තොත් අපායි, නොගත්තොත් දෙව්ලොව. කැමති එකක් කරන්න කියලායි කියන්න තියෙන්නේ. මං නොදී ගත්තොත් බලාගෙනයි. ආයි පොලිසියන් නෑ, කේලින්ම යම රජුරුව බලා ගානිනේ. දැන් බානක බුදු කෙනෙක්ගේ දේශනාව. එහෙනම් අම්මලා හොරකම් කොලාද නැද්ද? ඈ ඔය ස්වාමීන් ඉතින් පුංචි පුංචිව ගත්තට හොරකම්ද? නොදුන් දී ගැනීම තමයි හොරකම. දීලා නැත්තම් ඒක ගත්තනම් ඒක හොරකම. ආයේ මේ ලොකු ලොකු බැංකු කඩන්න ඕනේ නෑ. පුංචි දෙයක් ගත්තත් ඒක හොරකම තමයි නේද? ඊළඟට වැරදි කාම සේවනයත් ඉතින් වෙනවා කියමුකෝ. බොරු කියන්නේ නැද්ද? බොරු කියනවනේනේ. අනික අනුකම්පාවෙන් බොරු කියනවනේ. පුංචි කාතින් ඕන් වීදුරුවක් බිම වැටලා බිඳුණා. දැන් හවස ගෙදර ඇවිල්ලා ආපම කවුද බින්දේ කියලා පුංචි එකා කිව්වොත් එහෙම ගහනවා පොඩි එකාට තාත්තා. ඒ නිසා ආදරේට අම්මා මොකද කළේ? මම් බින්දේ මොකද කියලා අහනවා. අහපු ගාව යානං ඉතින් කමක් නැහ් කියලා කියනවා. ඉතින් පොඩි එකා බේරෙනවා. අම්මා අපාය යන්න වෙනවා. ඇයි බොරුවක් මේ කිව්වේ මම බින්දා කියලා? එහෙම නෙවෙයිනේ ඔක බේරගන්න තිබුණේ. බිඳෙන බඳුන් බිඳෙනවා තාම. මේකේ වැරදිකාරයා කවුද මෙහෙට බිඳෙන ඒවා ගෙනාවේ? බිඳෙන ඒවා ගෙනාපු එක නෙවෙයිද? බිඳෙන එක නෙවෙයිනේ. ඒ නිසා ඉස්සරෝම බනින්න ඕනන්නේ බිඳෙන ඒවා ගෙනාපු කෙනාට. කවුද හා බිඳෙන ඒවා ගෙනාවේ? මොකද පුංචි එවුන් ඉන්නවා, මහ එවුන් ඉන්නවා, කවුරු කවුරු අතිනුතෝවා
බිඳෙනවා. දැන් ඉතින් පිඟාන බිඳුණා තමා, වීදුරුව බිඳුණා තමා. ඒවනම් කඩෙන් හරි අරන් ඒහැකි. ඕවාට හිත් බිඳින්න ගියොත් ඒවා කඩෙන් ගේන්න බෑනික. පිඟාන පස්සේ මතක තියාගෙන පලිගන්නේ නෑනෙ බින්දා කියලා. ඒත් හිත බින්දොත් පස්සට පස්සට හිතේ තියාගෙන දරුව පලිගන්නවද නැත්? පලිගන්නවනේ. අන්න ඒ නිසා මොකද වෙන්නේ? ඔන්න බොරු කියන්න හොඳක් නෑ. මත්පැන් මදනවේ පානේ දන්නෝ දන්නවනේනේ. ඈ බොන එකත් පව්. ඊළඟට බොන එකත් පව්, බීමට අනුග්‍රහ කරන එකත් පව්, ඒකේ ගුණ කියන එකත් පව් නේද? එතකොට අපි බිව්වේ නැතුවට අනුග්‍රහ නම් වෙනවද මන්දා නේද? සමහරු ඒ කියන්නේ අනේ ඉතින් මාසෙකට සැරයක් විතර කාටවත් කරදරයක් නැහැ, පාඩුවේ බීලා ඇවිල්ලා නිදා ගන්නවනේ. දැන් මේ අනුග්‍රහය නෙවෙයිද? බීමට අනුග්‍රහය. අනේ ඉතින් අපිට මොකද කාටවත් කරදරයක් නැහැ, ඔය පාඩුවේ මාසෙකට සැරයක් විතර බීලා ඇවිල්ලා නිදා ගන්නවා පාඩුවේ නේද? ඕක වෙන්නේ මෙහෙමනේ. පාඩුවේ අවුරුදු ලස්ස ගණන් ලෝදිය හැලිවල පැහි පැහි ඉන්නවා, කාටවත් කරදරයක් නැහැ. අවුරුදු ලස්ස ගණන් පැහි පැහි ඉන්න වෙනවා ලෝදිය ගංගාවල. දැන් එතකොට පුතාලට බලාගත්ත හැකි නේද අතිජාතද කියලා? පුතාල අතිජාත වෙන්නේ මොන කාරණෙන්ද? අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් නෑ. අම්මයි තාත්තයි ධර්මයේ සරණ ගිහිල්ලා නෑ. අම්මයි තාත්තයි සංඝයාව සරණ ගිහිල්ලා නෑ. ඒ පුතාගේ අම්මයි තාත්තයි සත්තු මරනවා, අම්මයි තාත්තයි හොරකම් කරනවා, අම්මයි තාත්තයි වැරදි කාම සේවනය කරනවා, අම්මයි තාත්තයි බොරු කියනවා, අම්මයි තාත්තයි මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා. ආං අම්මයි තාත්තයි දුස්සීලයි සිල්වත් නෑ. ආං ඒ තාත්තටයි අම්මටයි ඉන්නවා පුතෙක්. ඒ පුතා බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් දැනගෙන සරණ ගිහින්, ඒ පුතා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගුණ වශයෙන් දැනගෙන සරණ ගිහින්, ඒ පුතා ශ්‍රාවක සංඝරත්නේ ගුණ දැනගෙන සුපටිපන්නාදී ගුණ දැනගෙන සරණ ගිහිල්ලා, ඒ පුතා ජීවිතේ උදෙසාවත් සතෙක් මරන්නේ නැහැ, ඒ පුතා ජීවිතේ උදෙසාවත් හොරකම් කරන්නේ නැහැ, ඒ පුතා ජීවිතේට වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ, ඒ පුතා ජීවිතේ උදෙසාවත් බොරු කියන්නේ නැහැ, ඒ පුතා ජීවිතේ උදෙසාවත් මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නැහැ. අන්න වැරදි කරන අම්මා තාත්තගේ පුතා වැරදි නොකර ඉන්නවා. තිසරණ සරණ ගිහිල්ලා සීලය ආරක්ෂා කරනවා. පුතා තුල සෝතාපට්ටි අංග තියනවා. අම්මා තාත්තා තුල සෝතාපට්ටි අංග නැහැ. ආන් ඒ පුතා කොයි පුතාද? අතිජාත පුත්‍රයා. එහෙනම් දැන් වචනේ වරද්දා ගන්න එපා. අතිජාත පුත්‍රයා කියපු ගමන් තාත්තා සත්තු මරනවා කියලායි කියන්නේ නේද? දැන් ඔය තැන් තැන් වල කියන්නේ මේ අපේ අතිජාත පුත්‍ර රත්නය කියලා කියපු ගමන් බුද්ධ දේශනාවේ හැටියට පුතා අතිජාත වෙච්ච ගමන් තාත්තා තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ, සසීල් සමාදම් වෙලා නැහැ, නැති චෝදනා. සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, අරක්කු බොනවා කියලා තමයි කියන්නේ අතිජාත පුතෙක් කියපු ගමන්.
ලීසි නෑ වචන පාවිච්චයත්නේ දැන් ඉතින් බැනුම් අහන්න වෙන මාතෘකාවක් නොදැන කිව්වොත්තේ. මේ අර අහවලාගේ අතිජාත පුත්‍රයා කියපු ගමන් කියන්නේ මොකද? ඒ දෙන්න වැරදිකාම සේවනයක් කරනවා. අරක්කෝ බොනවා, අම්මා බොනවා, තාත්තත් බොනවා කියලා තමයි මේ වචනේ පාවිච්චි කරපු ගම කියවෙන්නේ. ඇයි මේ දේශනාවේ තියෙනවා? දරුවා හොඳයි, අම්මා තාත්තා හොඳ නෑ කියනවා. ඔන්න ඒක පුතේගේ ස්වභාවය. මොකද ඒ පුතාගේ ස්වභාවය? නම අතිජාත පුත්‍රයා. ඒත් දැන් ඉතින් තාම අපි ගැන හොයාගන්න බෑ. මොකද පුතා ගැන කිව්වේ නෑනේ. නේ බලමුකෝ දැන් මේ විදියට කියලා. ඔන්න බුදුරජාණන් දේශනා කරනවා, පින්වත් මහණෙනි, කොහොමද පුත්‍රේ අනුජාත පුත්‍රයා වෙන්නේ? කොහොමද කියන්නේ? කොහොමද පුතේ අනුජාත පුත්‍රයෙක් වෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා, මහණෙනි, පුතෙක් ඉන්නවා කියනවා. ඒ පුතාගේ මව්පියෝ බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් ඉන්නේ කියනවා. එයාගේ අම්මා තාත්තා බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් දැනගෙන සරණ ගිහිලා ඉන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ වශයෙන් දැනගෙන සරණ ගිහින් ඉන්නේ කියනවා අම්මයි තාත්තයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගුණ වශයෙන් දැනගෙන සරණ ගිහින් ඉන්නේ කියනවා. ඒ අම්මයි තාත්තයි සත්තු මරන්නේ නෑ කියනවා ජීවිතයේ උදෙසාව. ඒ අම්මයි තාත්තයි ජීවිතයේ උදෙසාවත් හොරකම් කරන්නේ නෑ කියනවා. එහෙනම් හදිස්සියකට අල්ලපුවත්ෙන් රම්පේ කරපිංචි හැම කඩලා සම්බෝලයක්වත් හදන්නේ නෑ ඒ අම්මයි තාත්තයි. අනේ හාමුදුරුනි, ඒවටත් හොරකමට අහුවෙනවද? ඔව්, නොදුන් දේ ගැනීම හොරකම. අනේ අපේ ළමයින්ට කවදාවත් අනුජාතනම් වෙන්න බැරි වෙයි වගේ. ඇයි? කොහෙන් හරි අපි අහුවෙනවනේ අප්පා, නේද? ඊළඟට ඒ අම්මයි තාත්තයි කවදාවත් වැරදි කාම සේවනය කරන්නේ නෑ. ඒ අම්මයි තාත්තයි කවදාවත් බොරු කියන්නෙත් නෑ. ජීවිතයේ උදෙසාවත් නෑ. ඊළඟට ඒ අම්මයි තාත්තයි කවදාවත් මත්පැන් මද්‍රව්‍ය බොන්නේ නෑ. ප්‍රමාදයට පත් වෙන, නේද? ප්‍රමාදයට පත් කරවන, මත් බවට පත් කරවන කිසි දෙයක් බොන්නේ නෑ, පාවිච්චි කරන්නේ නෑ කියනවා. ආන් ඒ අම්මටයි තාත්තටයි පුතෙක් ඉන්නවා කියනවා. ආන් ඒ පුතා කොයි වගේද? ඒ පුතා බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් කියනවා. ධර්මයේ සරණ ගිහිල්ලා කියනවා. සංඝයාව සරණ ගිහිල්ලා කියනවා. ඒ වගේම පුතා සත්තු මරන්නේ නෑ කියනවා. හොරකම් කරන්නේ නෑ කියනවා. ඊළඟට වැරදිකාම සේවනය කරන්නේ නෑ කියනවා. බොරු කියන්නේ නෑ කියනවා. මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නෑ කියනවා. පුතා අම්මා තාත්තා එහෙම වෙන්නෙත් නෑ, පුතා එහෙම වෙන්නෙත් නෑ. දැන් මේ අම්මයි තාත්තයි තෙරුවන් සරණ ගිහිල්ලා, මේ පුතත් තෙරුවන් සරණ ගිහිල්ලා, මේ අම්මයි තාත්තයි දෙන්නත් පන්සිල් හොඳට ආරක්ෂා කරනවා, පුතත් සීලය හොඳට ආරක්ෂා කරනවා. එතකොට දෙමව්පියොත් තෙරුවන් සරණ ගියාය, දරුවොත් තෙරුවන් සරණ ගියාය. ඒ වගේම දෙමව්පියොත් සීලවන්තයි, දරුවොත් සීලවන්තයි. තෙරුවන් සරණ ගිය උපාසකයෝ දෙමව්පියොයි දරුවොයි දෙගොල්ල. බුදුරජාණන් දේශනා කරනවා, පින්වත් මහණෙනි, ආන් ඒ අය සීලවන්තයි කියනවා. ඒ අය සීලවන්තයි කියනවා. යහපත් ස්වභාවයෙන් යුක්තයි කියනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහේ පුතාට තමයි කියන්නේ අනුජාත පුත්‍රයා කියලා. මේ වගේ පුතාලට කියනවා අනුජාත පුත්‍රයා කියලා. මේ අය අඩුද මේ සමාජේ වැඩිද? අනුජාත පුත්‍රයෝ
පුතා තෙරුවන් සරණ යනකොට අම්මලා තෙරුවන් සරණ නෑ. අම්මලා තෙරුවන් සරණ යනකොට පුතාලා නෑ. අනුජාත වෙන්න විදිහ නෑ. ඔන්න පුතා හොඳට ඉන්නවා. තාත්තා බේබදුකම් කරනවා. පුතා හොඳට ඉන්නවා. අම්මා හොරකම් කරනවා. නේ අපි ඔය දකින්නේ සමාජේ හොරකන්නේ අපූර්වට වෙන්නේ නේද? කඩවලට ගියාම බඩු ගන්න හොරි නේද? කොච්චර හොරකම් සිද්ධ වෙනවද? පන්සලේ පින් කැටෙත් ගිනියනේ කියායේ නේ. යකඩ මල්ලට ගුල්ලු ගැහුවනම් අනික්වා නොබලා විදික් කරපිය කිවලු. ඒ වගේ පන්සලෙත් පින් කැටේ කැඩුවනම් අය අපේ ගෙවල් වල ඒව හොරකම් කරන්නේ නැතුව එනේ. එහෙමද නැද්ද? මිනිස්සුනේ මේව කරන්නේ. මොකේ අහසින් එන දෙවිවරු කඩනවය නේද? යකඩ මල්ලටත් ගුල්ලු ගහලා නම් අනික්වා බලන්නේ නැතුවම විදික් කරන්න කිව්වා. ඒ වගේ පන්සලේ පින් කැඩෙත් කැඩුවනම් මල් ගහක් හිටුවා ගන්න නෑනේ අපේ හාමුදුරුවරුන්ට. කරකෝලා කරකෝලා කොහොම හරි අතු කෑල්ලක් කඩාගෙන යනවා. දායිකාව පස් දෙනෙක් ආපු ගමන් පන්සලේ මල් ගහක් නෑ නේද? අනික කඩන්නෙත් පොය දවසේ නේද? ඒකත් සුපිරි සැලසුමක්. තේ බොන වෙලාවේ උදේම අත්ත කරකෝන නේද? ඔය අපි දැකපුවා කියන්නේ. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ ඔන්න දවල් දාන වෙලාවේ අත්ත පාත් කළා හොඳට බාගෙට කඩනවා. මැරුණොත් එහෙම හවස වෙනකොට. ඊට පස්සේ තු හවස ගිලම්පස වෙලාවේ අත්ත කඩලා අර දවල් දාන වෙලාවේ වතුර ටිකක් පොළොවට දාලා තෙත තැන ගහන. හවස සිල් පවාරණය කරලා මේ අත්ත අරගෙන යානවා. අම්මගේ හිතේ තියෙන්නේ මොකද්ද? පන්සලෙත් මල් ගෙදරත් මල්. එතකොට ඊළඟ පෝයට එනකොට බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න කඩන් එනවා. දැන් ඕන ඊළඟ පෝයට අම්මා ලෑස්ති වෙනවා පන්සලෙන්. දැන් ගෙදර මල් නෑ. ගිහින් බලපුවම පන්සලෙත් මල් නෑ. ඒ වගේ උපාසකම්මල හතර පහ දෙනෙක් මුළු ගහම පතුරු ගහලා ගේනිහිල්ලා. කෝ මල් උපාසකම්මලගේ මළුවල. ඇයි අර ආත්ත ගෙනිච්චට හීටවන්න අමතක වෙලා. ඒ මල් කරකුට්ටං වෙලා. පන්සලෙත් මල් නෑ. ගෙදරත් මල් නෑ. මල්ලේ මල් නේද? එතකොට මේවා පවුද නැද්ද? හොර වැඩ නේද? ඉතින් පන්සලේවත් දෙන්නේ නැහැ නේ මල් ගහක් තියාගන්න. මොකෑ මේ අය ඇමරිකාවෙන් එංගලන්තෙන් ඇවිල්ලා ගෙනියන අය. අපේ අපේම කට්ටියනේ නේ. ලේසි වෙන්නේ නෑ සංඝ සතු දේ හොරකම් කළොත්. සංඝයාගේ දේ හොරකම් කළොත් ඒක දෙවන්ත පාප කර්මයක්. ඕම නෙවෙයි. රාත්‍රන් කූටි කූටි වැටිලා තිබ්බා. පන්සලේදී නම් ගෙනියන්න ඒපා. ආයේ ලේසි වෙන්නේ නැහැ. සමහර මිනිස්සු ගෙනියන්නේ කොහොමද? මෙච්චර මොකට දෑ පන්සලට කියලා අරයි යනවා. ලේසි වෙන්නේ නැහැ. ඕවා ගෙවන්න වෙන්නේ අපායද නැද්ද? අපායේ නේද? ඕන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුතාලා දෙන්නේ ගැන. කොයි පුතාලා දෙන්න ගැනද කිව්වේ? අතිජාත පුතයි අනුජාත පුතයි. දැන් ඉතින් අතිජාත දුවලත් අනුජාත දුවලත් එහෙමමද නැද්ද? එහෙමම තමයිනේ. හා ඊළඟට ඉතින් දැන් ඉතින් අපි ගැන තමයි ඉතුරු වෙලා තියෙන්නේ මං හිතන්නේ. එහෙමද? ඈ දැන් මේ ගොඩවල් දෙකට අයිතිද ඔබ? ඈ දැන් බලමුකු මේ ගොඩටවත් වැටෙයිද නෙමෙයි. ඉතින් දැන් ඉතින් වැටෙන්න තියෙන එකම ගොඩ මේච්චර තමයි. අර දෙකටම අහු වුණේ නැත්තම් ඉතින් ආයෙ පැහැදිලි කරන්න ඕනේ නෑ. අවජාත තමයි නේද? තුනයිනේ ගොඩවල් තියෙන්නේ. පුතාල වර්ග තුනයි.
දැන් දෙකක්ම පැහැදිලි කෝලා නීතරංගයෙන්ම තුන්වෙනි ගෝඩි. ඇයි පළවෙනි දෙකටම අයිති නෑනේ නේ? කමන්නේ කෝකටත් පැහැදිලි කරලා දෙන්න නේද කොයි වගේද කියලා බලාගන්න. නිකන් යාන්තම්වත් අපිට ගැලවෙන්න පොට තියෙනවද බලන්න නේ? හරි. දැන් ඊළඟට බණ අහලා ගිහින් කියයිද දැන්නේ අපේ ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම මෙහෙම කිව්වා කියලා නේද? නෑ ඉතින් මම නෙවෙයි කිව්වේ, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පොතේ නමත් එක්කම කියන්නම්. අංගුත්තක නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙන්නේ නේද? ඈ පළවෙනි පොත් වහන්සේගේ සූත්‍ර දේශනාවක්, පුත්ත සූත්‍රය, පුත්‍රයන් ගැන වදාළ දේශනාව. ඉතින් ඒකේ බුදු කෙනෙක් කියපු ටික පුතාලා තුන් දෙනා ගැන නේද? එතකොට ආයේ දසමෙටම දේශනා කරලා තියෙනවා ස්වාක්කාතයි ආයේ මනාව මුල මැදාග ගලපලා තියෙනවා පුතාලා හතරක් නෑ තුනයි, අතිජාත, අනුජාත, අවජාත නේද? එහෙනම් ඔය බැරි බොරුවට බයින්න පාර ජාත මේ ජාත කියලා අහිඳකෙයින්ට. ඕ මෙහෙමනම් තමයි අවජාත, මෙහෙමනම් තමයි අතිජාත, මෙහෙමනම් තමයි ආනුජාත. බලමු අවජාතක පුතා කවුද කියලා. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි කොහොමද පුත්‍රයෙක් අවජාත පුතෙක් වෙන්නේ? පිනොත් මහණෙනි යම් පුත්‍රයෙක් ඉන්නවා, ඔහුගේ මව්පියෝ බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් ඉන්නේ කියන්නේ. ඒ පුතාගේ අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් ඉන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගිහින් ඉන්නේ කියනවා අම්මයි තාත්තයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාව සරණ ගිහිල්ලා ඉන්නේ කියනවා. අම්මයි තාත්තයි සතුන් මැරීමෙන් වැළකීලා වාසය කරනවා කියනවා. අම්මයි තාත්තයි සොරකමින් වැළකීලා වාසය කරනවා කියනවා. පණ ගියත් හොරකම් කරන්නේ නැහැ කියනවා. අම්මයි තාත්තයි වැරදිකාම සේවනයෙන් වැළකීලා වාසය කරනවා කියනවා. අම්මයි තාත්තයි බොරු කීමෙන් වැළකීලා වාසය කරනවා කියනවා. අම්මයි තාත්තයි මත්පැන් මද්‍රව්‍ය පානයෙන් වැළකීලා වාසය කරනවා කියනවා. අම්මයි තාත්තයි තෙරුවන් සරණ ගිය සීලවන්ත දෙන්නෙක් කියනවා. ගුණවන්ත දෙන්නෙක් කියනවා. අම්මයි තාත්තයි සීලවන්තයි ගුණවන්තයි කියනවා. මේ පුතාගේ අම්මයි තාත්තයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මෙන්න මේ පුතා කොයි වගේද? අම්මයි තාත්තයි මෙහෙම සීලවන්ත ගුණවන්ත වෙනකොට, තෙරුවන් සරණ ගිහින් ඉන්නකොට මේ පුතා බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් නැ, වෙන වෙන ආගම් සරණ ගිහිල්ලා කියනවා. ධර්මයේ සරණ ගිහිල්ලා නැ කියනවා. වෙන වෙන දෘෂ්ටි අරන් කියනවා. ඊළඟට බුදුරජාණන්සේගේ සංඝයාව සරණ ගිහිල්ලා නැහැ කියනවා. එයාට ඉන්නේ උතුම්ම පිරිස මහා සංඝරත්නෙ නෙමෙයි, වෙන වෙන අය, උතුම්ම අය. ඒ පුතාගේ උත්තරීතරම පිරිස උතුම්ම පිරිස මහා සංඝයා නෙවෙයි, වෙන වෙන අය තමයි එයාට උතුම්. එයා සත්තු මරනවා කියනවා, හොරකම් කරනවා කියනවා, වැරදිකාම සේවනය කරනවා කියනවා, බොරු කියනවා කියනවා, මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා කියනවා. අම්මයි තාත්තයි තෙරුවන් සරණ ගිය උපාසකයෝ වෙනකොට පුතා තෙරුවන් සරණ ගිහිල්ලත් නැහැ, උපාසකත් නැහැ, සීලේ රැකෙන්නේ නැහැ කියනවා. ආන් ඒ පුතා දුස්සීලයි කියනවා. ඒ පුතා කොහොමද වෙන්නේ? යහපතේ නැහැ කියනවා. යහපත්ව ජීවත් වෙන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ තමයි තුන්වෙනි පුත්‍රයා.
අම්මා තාත්තා දෙන්නම සීලවන්තයි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. පුතා තිසරණ සරණ ගිහිල්ලත් නැහැ. සිල්වතුත් නැහැ. මෙන්න මේ පුත්‍රයාට කියනවා මහණෙනි අවජාත පුත්‍රයා කිය. එහෙනම් කවුරු හරි මෙතන සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් වැරදිකාම සේවනය කරනවා නම් බොරු කියනවා නම් මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා නම් සිල්වත් නැත්තං බුදුරජාණන් වහන්සේ එකම ශාස්ත්‍රු නෙවෙයි නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එකම දහම නෙවෙයි නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ කෙනාට ඉන්න උත්තරීතරම පිරිස නෙවෙයි නම් ඒ පුතා තෙරුවන් සරණ ගිහිල්ලත් නැත්තං ඒ පුතා සීලයක් රකින්නේ නැත්තං ඒ පුතාගේ අම්මා තාත්තා තිසරණ සරණ ගිහිල්ලා සිල්වත් වෙලා හිටියට පුතා මොන ජාතද? පුතා අවජාත. අපි කොයි ගොඩේද කියලා මං අහන්නේ. හෘද සාක්ෂිය කතා කරයිද නැද්ද දැන්? හත් දෙයනේ මං මේ ජාත නේද? අනුජාතද අතිජාතද අවජාතද කියන්න දැන් තේරෙනවද නැද්ද? ලෝකයාට බැන්නට අපිට තියෙනව නේද ජාතයක්? අනුජාතද අවජාතද අතිජාතද කියන්න තනි තනියම තේරෙනව නේද? එදා වගේම අදත් මේ දහම හරි නේද? අකාලිකයිද නැද්ද? අකාලිකයි. මේ වෙලාවෙම කොයි ජාතද කියලා වැටහුණානේ. මේ වෙලාවෙම සන්දිට්ටිකයිනේ. ඊළඟට ඕන කෙනෙකුට ඇවිල්ලා මේක අහගෙන ඉන්න පුළුවන්නේ ඒහි පස්සෙකයි. මනාව දේශනා කළා දරුවෝ තුන්දෙනා ගැන දසමෙටම දේශනා කළා ස්වාක්කාතයි. දැන් මේක තමා තුලින් දකින්න තියෙන. එතකොට අපේ අයියත් සත්තු මරනවා. ලොකු අයියත් මරනවා. එහෙම අනුන් දිහැවනි මේ දකින්න තියෙන. මා තුලින් තමා තුලින් මම සත්තු මරනවා. මම හොරකම් කරනවා. මම වැරදි කාම සේවනය කරනවා. එහෙනම් ඉතින් මං අවජාත. මම බුදුහාමුදුරුව සරණ ගිහිල්ලා නෑ. මගේ ඒකම ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ නෙවෙයි. තව තව පින්තූර තියෙනවා මගේ ගෙදර. මං තෙරුවන් සරණ ගිහිල්ලා නෑ. ශ්‍රාවක සංඝයා අරහත් දජේ පෙරදගෙන ඉන්න මහා සංඝරත්නය මගේ උත්තරීතර පිරිස නෙවෙයි. තව තව පිරිස් මට ඉන්නවා. උත්තරීතර අපි සංඝයාව ගණන් ගන්නවත් නැහැ. අපි ඉන්නවා හොඳ හොඳ පිරිස් කියලා. සමහරු සංඝයාව ගණන් ගන්නේ නැහැ. සමහරු කියන්නේ උදේ පාන්දරට දකින්නවත් හොඳ නැහැ කියලා සංඝයා. ඕං සංඝයාට දීලා තියෙන තෑන අපේ මිනිස්. එහෙම නැහැ. බුද්ධ දේශනාවේ තියෙනවා දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න නම් ස්වාමීන් වහන්සේලාවම දකින්න ඕන කියනවා. බුදුරජාණන් වහන්සේව දකින්න ඕන කියනවා. නැත්තම් එයා දැකීමෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ කියනවා. මේ පුතාලා තුන් දෙනා මේ ලෝකේ විද්‍යමානයි කියනවා. දකින්න ලැබෙනවා කියනවා. දකින්න ලැබෙනවා කියනවා. මේ තමයි ලෝකේ විද්‍යමාන පුතාලා. වැඩිපුරම ඉන්නේ මොන පුතාලද? ඈ මේ දේශනාවේ හැටියට වැඩිපුරම ඉන්නේ මොන පුතාලද? ඈ අවජාත පුතාලයි. සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු
කියනවා ඇයි අර අප්‍රේල් පලවෙන්ද කෝල් හෙමදිදි මේ ආහරය මැරිල ඒ සැනින් අවජාතනය නේද හවසට කිය නොමේ රැවටු නනේ අද මෝඩයාගේ දවස මෝඩයනේ නම් ඉතින් අපා යනවනේ කියපු බොරුවට මෝඩයාගේ දවස එදා විතරන්න මේ හැමදාම පව් කරන ඇයට ඊළඟට අප්‍රේල් 14 කිව්වනේ ලොකුම බොරුව තරඟයට ඉදිරිපත් වුණා නේද බොරු කිව්වද නැද්ද කිව්වා කිව්වට පස්සේ තෑගි හම්බ වුණා හැබැයි අවජාතද නැද්ද අවජාතනේනේ මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා දැන් ආයේ අහගන්න ඕනේ නැහෙනේ නේ දැන් දැනගත්ත හැගෙන තමන්ගේ ජාතය නේ බුද්ධ දේශනාවේ තියෙන්නේ සිල්පද රකින්න නැති කෙනා අවජාත තිසරණේ සරණ ගියපු නැති පුතා අවජාත නේද ටිකක් දැනෙනවද නැද්ද දැඟට පොඩ්ඩක් වගේ රිදෙනවද නැද්ද හරි ඉතින් ධර්මයේ සම්දිට්ටිකයිනේ ධර්මයේ අකාලිකයිනේ දාට අදට හෙටට මේ දේශනේ ගැළපෙනවනේ බුදුරජාණන්සේ මනාව දේශනා කරලා තේනවනේ තමා තුලින්මනේ දකින්න තියෙන්නේ ඕපනයිකයිනේ නේ අනික මේක ඉතින් තම තමන්ගේ නැන පමණටනේ තේරෙන්නේ මේ වගේ පුතාලා 3 දෙනෙක් ලෝකේ දකින්න ලැබෙනවා අතිජාත අනුජාත අවජාත නේද එතකොට බුදුරජාණන් සේ දේශනා කරනවා මේ අර්ථේ භාග්‍යතුන් වහන්සේ වදාලා කියනවා එය මේ අයුරුනිත් පවසන්න පුළුවන් කියනවා ඥානවන්ත කෙනා ප්‍රඥාවන්ත කෙනා අතිජාත අනුජාත පුත්‍රයෝ තමයි කැමති වෙන්න ඕන කියනවා කවුරු හරි ඥානවන්ත නම් එයා කැමති වෙන්න ඕනේ කාවද? අතිජාත පුත්‍රයන්වයි අනුජාත පුත්‍රයන්වයි කැමති වෙන්න ඕනේ කියනවා. පෞල් ගඳ ගස්සන අවජාත පුත්‍රයාව නම් කවුරුවත් කැමති වෙන්නේ නැහැ කියනවා. පෞල් ගඳ ගස්සනවා කියනවා. ආන් ඒ අවජාත පුත්‍රයාට කවුරුවත් කැමති නැහැ කියනවා. ඒ දෙන්නටම තමයි ලෝකේ නියම පුත්‍රයෝ කියලා කියන්නේ. කවුද නියම පුත්‍රයෝ වෙන්නේ? අතිජාත පුතයි අනුජාත පුතයි. ඔවුන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ. එයාලා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ. ඔවුන් ශ්‍රද්ධාවන්තයි. එයාලා බුදුරණස ගැන පැහැදිලා ඉන්නේ, ධර්මයේ සංගයා ගැන පැහැදීමෙන් ඉන්නේ. ඔවුන් සීලේනුත් යුක්තයි. එයාලා නිති පන්සිල් පොයට උපෝසත සිල් සමාදන් වෙනවා කියනවා. අන් අයගේ ධාර්මික අවශ්‍යතා එයාලා දන්නවා කියනවා. ඒ වගේම එයාලා මසුරු නෑ කියනවා. ඔවුන් පිරිස් අතර බබලන්නේ හරියට වලාකුලෙන් මිදුන හඳ වගේ කියනවා. අතිජාත පුතාලයි අනුජාත පුතාලයි බබලන්නේ කොහොමද? වලාකුලෙන් මිදිච්ච පුන් සඳ බබලනවා වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසයි අනුජාත පුතාලයි අතිජාත පුතාලයි බලාපොරොත්තු වෙන්න ඕන කියනවා. එහෙනම් පුතෙක් අනුජාත වෙන්න, පුතෙක් අතිජාත වෙන්න නම් අමල තාත්තලා දරුවන්ව තිසරණේ පිහිටවන්න ඕනේ, සීලේ පිහිටවන්න ඕනේ. එතකොට අවජාත නොවි බේරගන්ට පුළුවන්. අපි ඔබට අවජාත කිව්වේ නෑ, අපි කිව්වේ අනුජාත වෙන්න අතිජාත වෙන්න කියලා. එහෙම නැතු අපි ඔබ අවජාතයි කිව්වේ නෑ. අවජාත උනේ ඔබ නම් ඔබේ කාරණාවක් නිසා නෙහෙම උනේ. ඔබ නිවැරදි වුණොත් ඔබට අතිජාත වෙන්නත් පුළුවන් අනුජාත වෙන්නත් පුළුවන්. හැබැයි අවජාත නම් එහෙම උනේ ඔබ මිස අපි ඔබ අවජාතයි කිව්වේ
නෑ එහෙම වෙච්ච නිසා ඔබට නමක් ලැබුණා අවජාත කියලා. අවජාත වෙලා නම් ඒක දන්නේ තම තමන් නේද? ඒ නිසා පින්වත්නි හොඳට තේරුම් ගන්න බුදු කෙනෙක්ගේ දේශනාව. එහෙනම් අපි කැමති වෙන්න ඕන මොන පුතාලටද? අතිජාත පුතාලටයි අනුජාත පුතාලටයි. කිසි කෙනෙක් කැමති වෙන්න හොඳ නෑ කියනවා. පවුල් ගඳගස්සන අවජාත පුතාලට. අවජාත පුතාලට. එහෙනම් ඉතින් මේකේ දූල ගැනත් හිතා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්නේ. ඒ නිසා ඔබ හොඳට අදිෂ්ඨාන කරන්න අපිට අතිජාත පුතාලා අනුජාත පුතාලා තමයි ලැබෙන්න ඕනේ. අවජාත පුතාලා නම් කිසි කෙනෙකුට නොලැබෙන්න ඕනේ. ලැබෙන්න එපා කියලා. ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසීමක් පිණිස මේ උත්තරීතර ධර්මදේශනාවෙන් රැස්සුන පින ඒකාන්තේම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.